හබද පාතිස් සවාරය රදිී චුපලිය සමරද්දී. මේ උඩුගුවනේ ඔබ දකින්නේ, මේ විශේෂ දර්ශන ලබාදිනට හෙලිකොප්ට යන සුදානම් ගුවන ගොඩබිම එකට යා කරමින්. දැවැන්ත මාත් දෙසත්කාරයක්. ඒක ර පහ ට සිද කරන්න සූදානම්. අප නිවසේ සි ආදරනිය ප්‍රේක්් බට ආරත්නා කරනවා. මේ ගුවන් හමුදා පාපදි සවාරයේ. ඇසි පිල්ල ගහන නිමේශය වන සියලු කරනු කාරණා ඔබට අකන්ඩව රැගෙනන්නට ජාතික රපහහි ස දානම් න රු අත සිටිින් යතුර පැදිය සිට අපේ කැමර ශිල්පීන් ඒ වගේ හෙිකොප්ට ට අපේ කමර ශිල්පින් නිිෂ්පාදන කඩායාම් රට වටා සූදානමින්. පුරත් දින පහක් ලේසිනෑ. පළමු වතාවට දින පාහ ප හ . සමගින් එකතුවන්නේ. ගොන් හමුදාවට වසර හැත්තෑ තුරක්. න් හමු පාපැති සවාරයේ ෘදි చබලිය මෙන්න කොළබින් ආරම්භේට සියල්ල සූදාන වදදී අප ආරම්භක සඥාව ලබාදෙනවා ගරු ගුවන් හමුදාපති එයාමාශලල් දයනි රජපක්ෂමහතාගේ සවනති එනම් සියල්ල සදානමින් දින පහක ජාත්‍යන්තර ප්‍රමිත්තිිකත කණ්ඩ තරග සංචාරයකට එනම් සියලූ තරග කරුවන්ට උසම් සභ ංශන ජග නම ක්‍රඩාවේ ජෑ ය වෙනුවෙන්. මෙන්න ආරම්භග සංඥාවට සියල්ල සූදානම්. මෙන්න තරගේ ඇරඹුණා ප්‍රිය තමතුනේ. ගොන් හමුදා පාපති සවාරියේ. වසි පොස්සොනැතික හැරුම ෘදිී චුපිලිය මෙැතලින් පාලිමේතු වටරවල අියසි පැණි පාලිමතු වන්රම අියසින් ලොට ස් පාරට එතනින් බේස්ලයින් මහ මාර්ගෙට, බේස්රයින් මහමාර්ගෙන් කොව නුවර පාර්ගෙන් මේ තරගකරුවන් ගන්නෝරුව දක්වා අද ආකන්්ඩ තරග දමනේ. එක පොකුරක් එක. ේකාවක්ලෙස ඉදිරියට අත්දේ මේ අක්ඩ සජීවි විකාශය අප ඔබට තිල්ල කරනවා මෙතැන් පටන්. පුරා දින පහක අක්ඩ සජීව විකාශය ගුවන ගොඩබිම එකට යකන දැවන්ත මාධ්‍ය සත්කාරය මේ අත්දකින්න අත්විදින්න පාපති තරක ඉතිහාසේ නවතාක්ෂණක අත්දකේම් ලාංකියක් ජනතාවට තිල්ලකරපු ජාතික රූපවා හිනිය. ගුවන් හමුදා පාපති සවාරය ජනාධපති සම්මානයෙන් සුමති සම්මානයෙන් රයිගම් සම්මානයෙන් පිතුම් ලබූ. වසරේ විශිෂ්ඨතම සචීවී ක්‍රඩා අත්දකීම විදින්නට අප ඔබට ආරාථනා කරනවා. එලාවාම් පැරණි පාර්ලිමෙන්තු වට රෝම් අිියසි මේ තර්ගකරුවන් එක පොකුරට හැරුම් ලක්ෂය ලබාගන්නා වූ මෝත මෙතැන් පටන් සූදානාම් ලෝටස්මාර්ගයට අවති නවන්නට එතැන් පටන් ඩියර්විචයවර්තන මාතස්සේ බේස්රයින් මාර්ගට මේ තර්ගකරුවන් ගම නාන්තය සකස් කරනවා ඇති. උෂන් අපි මුලින්ම කතාකරතින් දැන්. පාදදේශ බලද්ී තරම් වේගයක් දකින්න ඒකට හේතුව තාම තරගේ ආරම්භ වෙලා නෑ සාම සවාරයයක් පෑලිකුඩ වනකං යන්න මේ ගමනෙක් තේරූ මොකක්ද. ඇත වෙන්ම මේ සාම සවාරයක් වඩා නිදහස්ධාවනයක් තමයි මේ ක්‍රීඩකයන්ටම ක්‍රීඩකයන් දින පහක් මෙතනින් තමයි තරගේ ආරම්භ කරන්නේ මෙදී තරගේ හරියට ස්ථානගත කරගන්න මේ තරන්ගේ ප්‍රමීතියකට මේ තරගේ නුවරට රංයන් එහම ත්තන් දවස් පහකට ගෙනියන්න මේ ක්‍රීධකයන්ට ඒවගේම කණ්ඩායම් කළමනාකරුවන්ට විනිසුරුවන්ට තරග සංවිධායකයන් මේ තරග සැලසුම් කරගන්න තමයි මේ කිලෝමීටර නමයක පමණ නිදහස් දාවනයක් තරගයට ඇතුළත් කළති. ඒත්තකම බිමින් වගේම ගුවනින් මේ තර මුළ දුරමාවනන්නේකිෙමු සහ ගුවන් හමු දා මගින් හෙලිප්ට නාාවක්ක දලදේවා. ඉතින් රූපානි සස්ථාවයි නිලධාරින් දෙදෙනෙක් එම හෙලිකොප්ට නාව ගමන් කරනවා තුළ ගමන් කරනවා මේ කර්තවය මනා ලෙස කළමනා කරණය කිරීම ඉතාමත් ලේසි පාසුකත්තාාවයක්නෙම ඉතින් රූපානි අයි නාලිකාව සෑමදා වගේ මේ තාක්ෂණික සහය සහම කළමනා කරන මනාව කරලා තමයි මේ තරන්ගේ සජීවි අදදකීමක් ලෙස ප්‍රේක්ෂකෑන්ඩ ලබා දෙන්නේ. ඒත් එක්කව විශේෂයම සඳහන් කරන්න කැමැති. නිල ගුවන් විදුලි නාලිකා වශයෙන් මෙවාර අපිත් සමඟ එක්වෙනවා හිරු FMම් නාලිකාව එදිී නෝව්ඩුත් මෙම තරගේ සජීවීව තම ගුවන් විදිලේ හර හා ප්‍රේක්ෂකයන්ට ලබා දීමට සියලුම කටයුතු කරල තියෙනවා. එසියල්ල සමඟ පෙළගැසී ඉදිරියට ඇදෙන තරගකරුවන්ගේ ලේඛනය තරගකරුවන් අතරින්ම අපිට දකින්න පුළුවන්කම තිබෙනවා මේ තරන්කරුවන් එකසේය හතලිස්තුන් දෙෙන. ට ඉහලට යනව කියලා කියන්නේ පේන දුරක තියෙන්න්න පුළුවන් ගුවන්්‍ය නැත් මේ දවස් පහය තුළෙම පේසේ අල්ල ඔබට දකින්න නරමන්න පුළුවන්කම තිබෙනවා. මේ ඔබ දකින්නේ ජීවන් ජෑසිංහ මෙවර ගුවන් හමුදාවෙන් එපිට කණ්ඩායමක ස්ටෆනලි ෆිල්පෝ කණ්ඩාෑම තමයි ඔහු නියෝජනය කරන්නේ කණ්ඩායමෙන් නායක විදියට. අප දකිනවා තනි ක්‍රීඩකෙක් දැන් තරගේ ආරම්භලතින අංකේ කොළහෙන් ක්‍රීඩකය අංකේ කොලා මංහිතන්න අචින්න්ත පියූමල් විය යුතුයි ඔ බලමු අප ඒ ක්‍රීඩකය අිත රුක්මාල් ඉතාමත් හොඳ දක්ෂ ක්‍රීඩකයක් පසුුවිය තරගවල හොඳ දක්ෂතාපෙන්න්නපු ක්‍රීඩකයේ ගම්පා ප්‍රදේශය ගපා දිත්‍රික්ක නියෝජනය කරන ක්‍රීඩකේ. අද දවස්සේ පළමු අදියර නෝරට නෝර ගන්නෝරුවට යයා අතරේ ක්‍රීඩ කැ කීප දෙෙක් තැනි තැන් උත්සාහයන් කරනබ දකින්න වන්පසින් තව කක්‍රඩකැන් කීපදනෙක් ඉදිරියට ඇදනවා විශේෂෙන් මචිත්ත රුක්ම වැනි ක්‍රීඩකයෙක් සමහර වෙලාවට අනි ක්‍රදකය බලාපොත්තු නොවන ක්‍රීඩකෙක් වන්නට කුල විශේෂෙන් තුෂා රාජපක්ෂ ඒගේ අවිශ්ක මැඩන්ස සඳරුවන් පින්තු කියන්නේ ඔවුන්ගේ ජේෂ්ට ක්‍රීඩකින් සම්පත් පැතුම් වගේ ක්‍රීඩකීන්ගේ වධානය තමයි ොමින්ඒ ක්‍රීඩකයන් තමයි නනිත්‍රදකන් ාවධනය යොමන් මෙම පසුසකර තාමත් වේගත් අචින්තරක්මට වඩ ඉන්දයාන්ු ක්‍රඩකෙක් ටිනවයි තාමත්ම මේ හොඳින් අපේ ක්‍රීඩකයන් අතර හොදේගේ පම ආගනිම ිමි හරයිදශව හතක් අරගා රම්බේ සිට මෙන වරායාදිකාරියේ කඩායමේ ක්‍රීඩකයක් තමයි සඳහන් කර විරාන් රමේෂ. ඔහු තමයි මේ ඔබ ඉදිරියෙන් ගමන් කරන ක්‍රීඩකයාරූ කොරාමෝ තුළ දකින ක්‍රීදක ඔු දැක් හොඳ තරග මුහුණුවරක් අපට පේනවා මං කිව්වා කඩවත ප්‍රදේශය පතුරුුණන් පස්සේ තරමක් මාර්ගය ක්‍රීදකයන්ට විවර්ත වෙනවා මොකද දැම්පපුළුල් කරලා ති නොවයේ මාර්ගය මේ ඔබ දකින්නේත් ස්ටෆනනිල් ෆිලිපෝ ක්‍රීඩා සමාජයේ තවත් ක්‍රීදකයෙක් මේ පොකුර මැද මෙන්න කදිරන්න ස්පිට් ක්‍රඩ සමාජය තවත් ක්‍රීඩකින් ඔවුන් විශේෂෙන් අුරදු විස්තුනෙන් පහ කාණඩය ක්‍රීඩකින් තමයි වැඩි ප්‍රමාණයක් සහ අවුරුදු දහනමෙන් පහළ කනිෂ්ටන්සේ ක්‍රීඩකින් තමයි වැඩි ප්‍රමාණයක් කදිරන්න ස්ප්‍රිඩ් මේ කැලනිය ක්‍රීඩස් සමාජයේ කැලනය ක්‍රඩස් සමාජය ක්‍රඩකින් තිදෙනෙක් මේ තරගයට සභාග වෙලා තිබෙනවා. ඕ ඇතම දැන් තරග වේගවත් දැන් ක්‍රීඩකයන් පාල බොහොඳ රිත්්මයකට ඇවිල්ලතිෙනවා. ඉති යම් යම් අවස්ථාවලද උත් සහ ගන්නවා පොකුරෙන් මිදිලා. කුඩ කණ්ඩායමක් ලෙස කඳු කර ප්‍රදේශවලට ළංඟා වෙද්දී කුඩා කුඩා ක්ඩායම් මලින් කඳු තරණය කිරීම තරමක් ලේසි පහසු නිසා යම් යම්මුත්සාහන්ධරනවා අපි දකිනොම පොකුර තුල ඉන්දියනු ක්‍රීඩකින් දෙදන කැම විටම අපේ ක්‍රීඩකයන් පසු පස ඇවිල්ලාඒන් හන්ඩායම් වලට එකතුවීමට තමයි උත්සාහ දරන්නේ මෙන්න නාාවක හමුදාාවේ ක්‍රීඩකය අ රාවිද්‍ර රුවන් මොහුත් වස්සර පහක වගේ කාලයක් නාවික හමුදාවය වෙනුවෙන් තර්ග කරපු ක්‍රීඩකේක් රාවින්ද්‍රරුවන් මොහු අන්රාධපුර දිස්ත්‍රික්කේ නියෝජනය කරන ක්‍රීඩකෙක් මෙන්න යුදහමුදා බලෑනී යුදහමුදා තර්ජනය ඉදිරියට ඇදෙනවා දිනස් ආරචිගේ ක්‍රීඩකය අතමයි ඔබ දක්කිින්න්නේ යොවන් ක්‍රීඩකේක් ඔුත් ්‍යයම් කිසි උත්සාහයක් දර්නවා මෙන්න යුදහමුදා තර්ගකරුවෙක් නැවතත් ඉදිරියටට පැමිණනොම පැතුම් ලම්පත් බෙල්කා සූ පහෙන්. සම් ශ්‍රී ලංකා පොලිසි නියෝජනය කරන සම්පත් ක්‍රඩකයා තමයි පෙර යුදහමුදාව තමයි නියෝජනය කරරි මේ වසරේද හු පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරනවා. මෙන්න තර්මක් පොකුරෙන් මිදිලලා ක්‍රීඩකින් කීප පොලක් ඉදිරිට ඇදිලා තිනව විශේෂම යුදහමුදක් ක්‍රදකින් දෙපලක් ඒවගේ ඒ අතරට තමයි පොලිස්ක්‍රීඩ සමාජය ක්‍රීඩකයා සම්පත්ත්‍රීඩකයා මාර්ග නි දැක්කා ඔවුට වතුර සග්‍රහයක් ලැබෙනවා තිහාරය පසුකරමින් නිට්ටබුව පසුකරමින් තර්ගය ඉදිරියට ඇදෙන්න්නේ මේ අපි දකිනවාය ප්‍රදේශයේ දර්ශන නිට්ටබූ නගරය පසු කරන්න නිටතබ නගර ආරම්භයට තමයි පැමිණින්නේ මෙන්න නැවතත් ප්‍රධාන පොකුරම එකතු වුණු ආකාරයක් තමයි අපට දක්නට ලැබේ පොලිස්ක්‍රීඩා සමාජයත් පසුගගේ තරගගේ දී තමත් කැපි පෙනෙන දක්ෂතා දැක්ව උපුල් ලොකුගේ. එවගේ චමෝද්දිසිල්ව සහ සුදිර නිළංග වැනි ජේෂ්ට ක්‍රීඩකින් සිටිනවා මෙන් අපි දකින දිමුතු සංජීව ුවන් හමුදා නියෝජනය එස උත්සාහයන්නෙක්ක අපි දකින්නේ ක්‍රීඩකින් වේගේ වැඩිකර ගඩමින් නෙක්ටබුව පසුකරද්දිී පැනිිතලාබ ර්ග. ඉදිරිිය පැමිණෙන ආකාරය පළවුණු පලවෙන ස්පරිින්ට් ජයග්‍රහණය ලබාගුණි වරයි දේවල ගල්කිස නගර සභාවේ ක්‍රීඩකේකයම් ඉදිරිියක් ලබා ගැනීමට උත්සාහ කරනවා. අංක තිස්හය රෝවිින්දු චමදුත විය යුතුයි බලමු අපි ඒ ක්‍රීඩකයා කවුද කියලා අංක තිස් හාය නියෝජනය කරන ක්‍රීඩකයා රෝවිින්දු නමුද ක්‍රීඩකයා තමයි අවුරුදු විසිතුනෙන් පහළ කා්ඩේ ශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ඔබදකින අශයෙන් තාරුක හුසු පසින් සිත්න ක්‍රීඩකයක් ගුවන්හමු පාපන සවාරයක් ජයග්‍රහණය කර ක්‍රීඩකේ. ගුවන් හමුදාවේ අන්ර්රර්ජමන් තු තරගයක් ජාග්‍රහණ කලා තමයි බද්ධි වන්නන කළල සූරිය පපදි ක්‍රඩාවට ගන්හමුදාව නෝජය කරන්නන්නේ හු දෙදස කොළහැදී ජයග්‍රහණයක් ලබනවවා ඒවාගේ ම දෙදස් දොල හහිදී සෞදර ක්‍රීඩක ජව යිසින් ඔහුනමින් ලයාාගන්නවා ගුවන් හමුදාාව පාබත් සවාරයක් විරාන් රමේෂ පුත්තල්ම පදේශය ක්‍රීඩකේ. ශ්‍රී ලංකා වරා අධිකාරය තමයි ඔහුන් යෝජනය කරන්නේ වරා අධිකාරිය වෙනුවෙන් තරග ජයග්‍රහණ සෑහෙන්න ප්‍රමාණයක් ජයග්‍රහණ ලබාදීපු ක්‍රීදකක්. මෙන්න තුෂාන් රාජ පක්ස ඉදිරියට ඇවිත් තිබෙනවා යම් කිසි පැරලියක් කිරීමට බලාපොරොත්තුවෙන් විය හැකි මොකද ඔහුට ආවේනික උද ූ්‍රදේශය තමයි යම්බේ පුස්සිෙන් පසුව තිබෙන්නේ කඳු කර ප්‍රදේශ තුෂාන් රජප පක්ෂ සරංග්‍රමෙන්න්න පොලස්ක්‍රීඩකයා පොලස්ක්‍රීඩක් සමාජය ක්‍රීඩකයා හොඳ වේගයක් පවත්වා ගන්න මෙ නැවතත් ඉද්‍යයානු ක්‍රීඩකයකුත් වම් පපසි ඉදිරියට යෙනවා. ඔන්න තරමක් උස්බිමක් තරමක් දිග කන්දක් විදියට තමයි පෙන්නුම් කරන්නේ වරකා පොල ප්‍රදේශයට ආසන්න වෙද මෙන්න පසු පසපකර ක්‍රියාත්මක වෙනවා. කියන් දනාව තමන්ගේ පොකර නතුකර ගනිීමට විශේෂෙන් යුද්ධහමුදාව ඉන්දයානු ණ්ඩායම ගුවන් හමුදාව මෙන්න දැන් දැන් ලහිල්යි වගේ වේගේ 5 කිලෝමිට පණහක පමණ වේගයක් පවත්වාගන්නට උත්සාහගන්න. දැ මේ අතරේ කලින්න්න අප ඉන්දිය ක්‍රටඩකයන් දෙෙරයි දැක්ක දැන් වනකොට ඔු තුන්ද දෙෙක්ේ නො කකිඩකින් තිදෙනෙක්ම අපි දක්කා ඉදිරිපෙලේ විශේෂෙන් පධාන පොකොරෙන් මිදන්නට ඔවුනුත් විශාල උත්සාහයක් ගන්නවා. දැන් වරකපල. නගරයේ පසුකරමින් තරගය ඉදිරියට ඇදෙන් ්‍යවෂා. ඕ වරකපොල නගරමදධ්‍යයෙන් තමයිදැන් අම්බේ පුත්ස දෙසට තරගේ ඇදන්න. ඉතින් වරකපොල නගරේ ඇත්තෙම තරමක් තදබදය තිබෙන නගරයක් ඉති හොඳින් ශ්‍රී ලංකා පොලසිට ස්තුතිවන්ත වී යුතුයි. හොඳින් මාර්ගය සකස් වී තිබෙනවා නගරය පසු කිරීම. විශේෂයෙන් අද ඉරිධාදනයක් නිසා එතරම් අදබදයක් තිබෙන්නේට නැහැ මෙන් අපි කාල පර්තරය දක්කනවා තප්පර දහ ටක්විය යුතුයි දයක් දස්සයක් තප්පර දාස්සේක කාල පර්තරයක් තමයි එතරම් හොඳ කාල පර්තරයක් නෙමේ තප්පර දාසයක් ඉතින් අපි මුල් පෙල තර්ගකරුවන් දෙදෙන හොඳ වේගයක් පවත්වා ගත යුතුයි මේ කාලය වර්ධනය කර ගැනීමට. අේපුස්ස නගරය මයි දැන් අවතීරණ වන්නේ අබේපුකිවරගට මන්සන්දියෙන් ඉදිරියට නුවර මාර්ගයට මෙන්න පාලම අපි දකිනෝ නුවර මාර්ගයට අවස්ථීර්ණ වෙන මහොත අඹේපු ොර්ලෝසුකනුව පසු කරමින් තරගගේ ඉදිරියට ඇදනවා චෑගල්ල නුවර මාර්ගයට නැවතත් එක පොකුරක් ලෙස ේගේ වැඩිකර ගන්ධ ධර්ග උත්සාහය මෙවර ගුවන් හමුදා පාපදි සවාරයේ ජයග්‍රහකයා වන්නේ කෞුද කණ්ඩායම කෞද නයාදී තීරණයන් රැසක් කර්ත් සහන් කළලා වගේ ලක්ෂ පණහක පමණ ලියන පහකට අික ජයග්‍රාහහි මුදල් තරගකරුවන්ට පිළිෙනවන්න නියමිතයි කෙසේ වෙක් ඔහුට ලැබෙන තර කරු එක්තදිට ජයග්‍රහණයක් එක ලැබෙන වටිනාකම තරග මුදලට වඩා තයාගමුදුලට වඩා වැඩි බොහෝ විට ලංකාවේ ප්‍රමුඛතම පාපදි සවාරිය පවට. අහණ්ඩව පවත්වන ගුවන් හමුදා පාපදිසාවාරය පත්වල තිබෙන නිසාම දෙවෙනි අවස්ථාව අබේ පුස්ස පසු කරයන් පසුව තමයි දෙවනි ස්පිින්ට අවස්ථාව පිට මුණ ගැහෙන්නේ ඒක පනස් එක පාහන්න පුළුවන් කිලෝමට පනස් පහහි දසමටක් ඉවරුණු තැන තමයි මෙන්න දෙවෙන පිට අවථාව එඒත් යුදහමුදාව තමයි සතු කරගන්නේ යුද හමුදාව සහ නාවිි හමුදාවේ ක්‍රීඩකයන් දෙපලක් ක්‍රීඩකෙක් තමයි ඒ ස්පිින්ට් අවස්ථාව විදි පෙරමුණ අරන් තිබුණ ඉතින් කමණ කදුු. ප්‍රද අබේ පුස පසුරයන් පස්සේ මේ ගලුගම ප්‍රදේශයට තමයි ආසන්න වෙන්න නිෙලුම්දන නනිලුම් දෙන නිළුම්දනේ කන්දේ ආරම්භේ තම අපි දකින්නේ නමුත් කන්ඳු ශූරතාවයක් නෙලුම්දනීදී තිබෙන්නේ නෑ උතුවන් කන්දදිී තමයිඒ ශූරතාවේ ලකුණු සහඒ කාලයන් ලැබෙන මෙන්න තරගේ යම්යම් ආකාරයෙන් කණ්ඩනෙ වෙන ආකාරයක් නිදෘෂ් නිරන්ත සිටිනවා චමත් සිල්වාටත් ඕගේ මේ කාල වකවානුව තුළ ගුවන්න්න අමුදා පාපෙන් සවාරයේ ජයග්‍රහණය ප්‍රිපාසයෙන් පෙළෙන ක්‍රීඩකෙක් තමයි චමෝත් සිල්වා පසුගේ තරගවලද දෙවැනි සමස්ත තරගේ දෙවැනි තුන්ව නිස්ථාන ලබා ගත්තත් මේ රෝබින්දු රෝබින්ඳතු තමයි ඉදිරියෙන් සිටින්නේ ැලුම්දනිය පසු කරන්නේ පසු කරමින් ගලිගමුවට තමයි ඔ අවතීරණ වන්නේ ගලිගමුව කඳුමුදන තරණය කිරීම සඳහ දැන් කිමට හටක විතර දුර ප්‍රමාණයක් තරගයා අවසන්. නමුත් අපි කල්න්නුත් සඳහන් කරවගේ බී ශ්‍රේණිය කන්දක් සහ ඒශ්‍රණියය කදක් ගිරි තරණයට තරංකරුවන්ට ඉඩ තිබෙන වෙලාව. එන්න එන්න කන්ද තීරව වෙනවා වේගේ අඩාළ වෙනවා ක්‍රීදකයාට වෙහෙස දැනෙනවා. ඉතින් බලමු අන්න පසුපසින් අපිට පෙනෙනවා. හොඳ කාල පරතරයක් මේ වන විට මීටට දෙශුම් සීයක කාලපරතරයක් ඔවු උපයාගෙන තිබෙනවා නමුත් පසුපසින් හොඳ අභියෝගයක් එල්ලවට ආකාරයක් තමයි අපිට දක්නට ලැබින්. තරගේ ප්‍රධාන පොකුර මේ පසු පස ප්‍රබල ක්‍රීඩකින් රැසක් සිටි නොස්නාල් ිසිල්ව ඔහු තමයි ගුවන් හමුදා පාප තරගේ දෙදස් විසය එකක වසරේ එක් දින තරගේ ජයගහනයි කර ප්‍රීඩකයා මෙන්න උඩුගුවනේ ජාදර්ශනයක් අපිට ලැබෙනෝ. ඒ තුළිනුත් අපිට පොකුරු අතර දුරප්‍රමාණය බලාගන්න හැකිවවා විශේෂෙන් දයි අපට ේඩු තරම් ලොකු පර්තරයක නෙම ශාල කෙටි පර්තරයකත මේ තරග විසිරිලා. න ප්‍රධාන පොකුරක් විදිට තමයි සිටින්නේ ක්‍රීඩකෙක් පමණයිඒ පොකරෙන් විදිල ඉදිරියට ගිල්ලා තිීන බවක් දක්ට ලැබන් මෙන්න පසු පස ක්‍රීඩකයන එකදීයට එක දිගට ස්ථානගත වෙලා තිබිෙන ආකාරය ක්‍රමම රෝවිින්දුගේ ආක්‍රමණය රෝවිද පදාන පොකරට නතුකර ගැනීමට තමයි උත්සාරන්න මෙන්න ගුවන්න මුදා ක්‍රීලකයා කිසිම පැකිලීමක් නොමැතිව රොවිින්දුව පසු කරමින් ඉදිරියට ඇුණා බලමු ඔොහු යම් කිසි කාල පරතරයක් ගොඩ නගාගනීද කියා මෙන්න ගුවන් හමුදාවේ ක්‍රීඩකෙන් තිදෙනෙ ඔහු පසු පස රොවිදු සිටිනවා බලමු මේ ක්‍රීඩකය අපි කවුරුන්ද කියා මේ යොවුන් ක්‍රීඩකේ අංක හතරෙන් තරගවදින ක්‍රීඩකයා දේශාන්ට කාවින්ද තවමත් එක පේලයට තරග ඉදිරියට යන්නේ ගලිගමුවට තරග අවතීරණ වෙන්නේ අපි කල්න්නුත් සහන් කරාාවගේ විශාල පරතරයක් නෑ තර්ගකරුවන් එක දිග තීරුවකට එක රේකාවකට තරගරන බව තමයි පේන්න තියෙන්නේ ක්‍රමන් ගලිගමුව පසුකරමින් කඩුගන්නා බහරහා ගන්නෝ රණ ද නවතත් රොවීද ඉදිරිට ඇදී යනවා ආගරයක්ත්තම ඇතිෙනෙෙන ඕ ලිගමුව නගරයේ පසුකරනන්න කන්ද අපිට මුණගැසෙන අවස්ථාව කන්ද ආරම්භේ. අප දකිනවා ගන් මු ද ්‍රඩකින් කීප පොලක් දිට ඇදෙනවා මම නම් සඳහන් කරපු ක්‍රඩකයක් තමයි මේ කහප ඇති පාපදිය නදීශ හේෂාන් ක්‍රීඩකයක් ඔහු අංක හතින් තමයි තරග වදන්නේ බලගර තව තවමත් දිගට පොකුර විිහිදිලා තිබෙනවා. එකක ක්‍රීඩකයන් ඉදිරියට පැමිණ මුල් පොකුරුවලට එකතුව නාකාරයක් තමයි දක්න ලැබෙෙන මෙන්න කඳු තරණය. න්න කඳු තරණය ක්‍රීරකින් තිදිෙනෙක් පෙරමුණ රෝවින්දු ඒවාගේම රවින් ප්‍රධාන පකුරාසලින්ම ඉදිරියේ කඳුතරණය කරන ගිරි තරණය තරගකරුවන් තිද ආසලින්ම ප්‍රධාන පකරත් ඉදිරියට ඇදෙනවා මෙන්න තුෂාන් රාජ පක්සේ ඔහුත්මං ප්‍රකාශකර කන්දුුතරණයයට ඉතාමත් දක්ෂ කීඩකක් කියලා ය විශේෂයම මේ යුදධහමුදා කණඩායමින් නායකයා ඔහු කන්දතරණය කරා ආකාය තමයි මේ අපි දකින්නේ බලමු ඔහු කොහොමද මුලින්දිය ක්‍රීඩකයන් තිදුනාට අභියෝගයක් වන්නේ කියන්න තවත් ක්‍රීඩෙක් පැතුම් සම්පත් ක්‍රීඩකය වූ පසු පසින් ලොහු බදනවා මේ සචින් මදුවන්ත මොහුගේ පියා පාපදි ක්‍රීඩාවේ අති දක්ෂ ක්‍රීඩකෙක් නාවික හමුදාව තමයි ලසන්ත සිල්වාගේ පුතනුවන් තමයි ඔබ දකින්නේ සචින් මදුවන්ත ඉතින් ඔගෙන ලොකු බලාපොරොත්තු තබාගෙන තිබෙනවා ගුවන් හමුදාව ඒවගේ නදීශ හේෂාන් සහ දේශාන් කාවිද්ද. කැ තිෙන තම යෝුන් ්‍රීඩකැන් විදිහට ගුවන්න්නහමු දාවව සතුව තිිමක් ්‍රීදකින් ගලික මෝ පව් කරලා දැන් රාන්වල ප්‍රදේශය පසු කරමින් ඉදිරියට ඇ දෙන්නේ මේ යුදමුදා ක්‍රීඩකය අංක දොළහා ඔවු අරුණ කුමාරමට පෙරාවස්ථාවකත් පොකොරෙන් මිදිලා යම්යා මුත්සාහ යන් දැරවා ඒ ්‍රීඩකයා ඔහුගේ වේගේ අපි බලමු දෙැන් තරමක් තැනිිතලා ප්‍රදේශක තමයි තිබෙනෙක් කන්ද තරණය කිතිීමන්න අනතුරුව. ඒ ක්‍රීඩකයා පොකුරින් යමක් මිදිලද කියනෙ බව තහවුරු කර ගැනීමට අවශ්‍යතාව තිබෙනවා. බලමු අරුණද ඒම නැත්තං ගුවන් හමුදා කණ්ඩායම ක්‍රීඩකින් තිදෙන සහ පස් දෙෙනෙකුගේ හයදෙනකෙන් පමණ පොකරක්ද ඉදුරෙන් සිටින්නේ කියා. මේ ක්‍රීඩකින් දහ දෙනෙක් පමණ සිටින පොකුරක් ඒ පොකුරේ කොහොමද කියලා. ක්‍රීඩ කියයන් පළ ගැස්සිලා තිබෙන නමුත් ප්‍රධාන පොකුරත් අපට ඇත පසු පසින් පෙනෙනවා ඒ පොකරනුත් හොඳ අභියෝගයක් ලැබෙනවා ඕ කෑගල්ල නගරත් තරමක් මාර්ග තද බදය ඇති නගරයක් ඒ වගේම තමයි දීර්ග නගරයක් එතිට කඩසාපු කිලෝමීර එක මාරක් පමණ දිගට විහිදිලා තිබෙනවා නමුත් තවම තරගයට හොඳ ආරක්ෂාවක් හොඳ තරගයට උචිත මාර්ග පද්ධතියක් අපිට සකසාදීලලා තිබෙන ඔවිශේෂෙන්ම සංවිදායක ම්ඩලේට ඒවගේ ශ්‍රී ලංකාක් පොලිසියට ස්තතිවන්ත වී යුතුයි. අපිට අවශ්‍ය විදියට විශේෂෙන් පාපැදි තර්ගකරුවන්ට රිසිෂේ තර්ග කරන්නට මේ මාර්ගය සකසාධීම සම්බන්ධ. කොළඹින් තර්ගය පටන්ගත්තු දවස විවේක ඉරිඳ දවසක්. එහින්දා බොහෝ දෙනකුට කරදරයක් නෑ නර නගරයට නෙතතු ගන්නවරුවෙන් රර්ගේක පැත්ත කකිල නිවර කරනවා. ත්වශ තරන්ගේ තමත්ොන්ින් සැලසුම් කල න ශ්‍රල්ලංකා ගුවන් හමුදාව ශ්‍ර ලකාකගන් මුදාවවාගේ සංවිධානයකට තමයි මෙවැනි තරග මාලාක්ශේෂම තරග විසිපහ සංවිධානය කරනවා කිය සුළුපට කාරයක් නිවෙයි. හොදයි තරග නිවාට පත්න්නේ ගන්නෝුවෙන් තව කිලමිට තිහක විතර දුරක් තියන්නේ හැබයි කඳු දෙක් බිස්්‍රණය සහ ස්ත්‍රේණය කකු ගැට දෙක් රනය කරන්න තියනවා ගිරිතරණයටටේ. අද දිනේදී මෙතෙක් පැවති තරගේි බැලුවොත්. හොඳ කාල පරතරයක් ලබා ගැනීමට ලැබෙන එකක් නැතිවේගල ම හිතෙන්නේ එන්නම ප්‍රියන්ත විජේසිංහ ඔුට පසු පසින් යුද හමුදා ක්‍රීඩකයා හට පස පසි සි වා දෙවල ගලි නගර සභාව ක්‍රීඩකයන් කීව පොලා ඉදිරියට පැමිණ තිබ කාරයක්ම අපි දකින්නේ මෙ ක්‍රීඩකින් දෙදනෙක් සුපුන්සිරි පිරි හුත් මොරතුුව ප්‍රදේශය ක්‍රීඩකෙක් ඔුගේ පියාආසිරි කැලුම් පිරිස්ගේ පුතනුව මෙ සිව් දෙෙනෙක්. ල් සසනගර සභාවය කීඩ මෙන්න මෙ අපි දකින මෙන්න මේ ක්‍රීඩකයා දේවලගල් කිසනගර සභාවය ක්‍රීඩක යොවුන් ක්‍රීඩක එක්කොහු අලුතින් එකතුු ඩේන් නුෙර සමගම කරට කර තරගවාදන ක්‍රීඩකයා මෙ ඉදිරියට දෙනවා තර තරුවන් කඳු සහිත මාර්ග දාවන ඉතින ආකාරය තමන්ගේහඳු කරණ අදදැකීම අද උතුවන් කඳටක් කඩුගන්නාව කන්දටත් ඔවුන් භාවිතා කරමින් තර්ගය ජයග්‍රහණය කරන්න සූදා නම් වෙන්නේ පලමු අදර නිමාවටත්වවෙද්දි කඳු ෂූරය කවුදු කිය දකින්න පුළුවන් කම ලබේවි සුන්දර කඩුගන්නාව සුන්දර නුවර දර්ශන උඩුගුවනින් අපි දකින්නේ ඉතාමත් දර්ශනීයයි තරගකරුවන් තරග කරන ආකාරය මේ දැන් උතුවන් කන්දට ඉතාම ආසන්නයි තරගකරුවන් තනි තීරුවකට එක පෙළකට තරග වදිලා ආකාරය දඉන්න ලැබෙනවා හොඳයි තරගය උතුවන් කන්දට ගිහිල්ල බීශ්‍රේණය කන්දක අත්දැකීම එක පැත්තකින් ජයග්‍රහණය අනික් පැත්තින් ලබාගන්න සූදාන මේ ඔබට පෙනෙන්නේ නැමි සහිතව උතුුවන් කන්ද කඳු තරණය ගිරි තරණය තරගකරුවන් සිදුකරන ආකාරය කන්දයි නැම්මයි හොඳ මාර්ගයකුයි තුනක් එකවර අදදැකීම ඕ මියෝගේ බාදකය ංගුද දෙක තමයි ඉතාමත් කන්දය තීරුවම අවස්ථාව ජවය යොදමින් වේගයක් ලබාගන්න උත්සා කරනවා ඇතැම් ක්‍රීඩකේ තමන්ගේ ආසනෙන් නැගිටල දෙපස්සට තමන්ගේ පාපැදිිය චලනය කරමින් සමහර විට වේගය ලබාගන්න උත්සා කරනවා සම්බූර්ණ මාර්ගේ ම නෝගේ නසකටගෙනම් සහයෝගගේ දක්වන පිරිස. මාර්ගගේ දෙපස්ස සිටිනවා නමුත් අනතුරු දායක ලෙස ක්‍රීඩකයන්ට සහයෝගේ දැක්වීම එ තරමු ජිතනෑ මෙන්න යුද හමුදාවේ පස්සිදු තිසේරා සමඟ මෙන්න දේවල ගල්කිස නග්‍ර සභාවේ ක්‍රීඩකයත් දැනින්දු මේ රෝවිදු චමයදත් පලවෙනි බිස්වේනියේ කඳු බුදුන රණය කරන්නේ රෝවිදු චමිදුත් ක්‍රීඩකයා ඔහුට ලකුණු හතක් ලැබෙනවා කඳු චූරතාවය වෙනුවෙන්. ගන්න වෙදී ලැබෙන ලකුණුත් සමග තමයි සමස්ත සූරතාවය හුට හිමිවන්නේ දෙහිවල ගල්කිස නග්‍ර සභාව විශේෂෙන්ම කඳු සඳහා දක්ෂක්‍රීඩකින් බිහි කළපු ක්‍රීඩ සමාජ විසි පස්වෙනි ගුවන් හමුදා පාපැදි සවාරයේ පළමු අධීරයේ නිමාවට ක්‍රමේෙන් ලංවෙමින් ඉන්නේ මාව නැල්ල පසු කරනෝ කිෝමිට රසූ හතරක් පමණ දැන් ගෙවා ද මවසන් තවකිෝමීටර් විශයි විස්සයි. මේ කහපැති පාපදිිය පදවන ක්‍රීඩකයා තමයි නදීශ ඒෂාන් ඔවු කලින් පහසගේ වරේද කැලනිය ක්‍රඩා සමාජය තමයි නෝජනය කරේ. විශේෂෙන්ම අජිත් මයාදුන්න කියන පුහුණුකරුවරයා අලුතෙන්ම සොයාගත්ත ක්‍රීඩකේ කලින් සඳහන්ර. ොලිබෝල් ක්‍රඩාවේ නීද නියලෙච්ච ක්‍රඩකෙක් තමයි මේ පාපති ක්‍රඩාවට ගෙනල්ල පුහුණයම් කටුතු කර පසුගේ වසර තුල ඔහුව හැකියාවෙන් බලගන්නවලා. මේ වර ගුවන් හමුදාවට සම්බන්ධ කරලා මේ තරගට අවතිීරන කරේ. උෂාන්ක විස්ස විසි නවය ක්‍රීඩකින් ඉන්න ඉදිරී අංක විස්ස තුෂාන් රාජපක්ෂ අංක විය ෝ පසුගිය වසරය හු සුරංග රණවීර සමග සිටිය අංක වි නමය ක්‍රීඩකයා අනිශ ඉදවල අංක හත ක්‍රීඩකයාන් නදීශ ේෂාන් අපි කතා කරපු දසේ දාහත ඉන්නෝයයටත් අංක දසය පැතුම් සම්පත් ඔවු පරමුණීම සිටිය අපි දැක්කා මේ අදකි සුරංග රණවරේ පොකුරෙනුත්්‍යයම්කිස ඉදිරියක් ලබා ගන්නවා ඔවු ඉතාමත්ම වේගවත් මේ කඳු තරණයේ දී තාමත් වේගවත් අනිකුත් ක්‍රීඩකයන් සමඟ සැසවීමදී. ලක පරතරයන් පෙන්න්න නෑ ෂාන්නේ ද බොම ලංගලංඟ තනි තීරුවට විටක තරගකරුවන් උත්සා කරනවා පොඩි වාසිත් ලබාගන්න. තප්‍ර හතලස් තුනක කාල පර්තරයක් තමයි එපදාන පොකරසා දෙවන පොකුර අතර තිබෙන්නේ ක්‍රීදකයන් පස් දෙනෙක් පමණ මුල් පොකුරේ සිටිනවා. මෙන්න කමේෙන් කන්දට අවතීරණ වෙන්නේ. කන්දට කද ආරම්භකිරීම තමයි දැ සූදානම් වෙන්නේ එන්න එන්නම කන්ද. මුදනට තීරුව වෙනවා. ඉතින් එතනදී තමයි අපට තුෂාන් රාජපක්සගේ සහ සුරංග රණවීරගේ දක්ෂතාවයන් බලානගන්නට පුළුවන් වෙන්න මෙන තුෂාන් පැරමුණ රගන තිබෙනවාදැන් කණඩායමේදිරියට අන්ත් පසු පසිෙන් තිනවා සඳරුවන් පින්තු. යුදහමුදා ක්‍රීඩකින් තුන් දෙෙනෙක් එමුල් පොකරතුර සිටිනවා අවිෂ්ක මැඩන් ස හැරෙන්න්නට ප්‍රබලේන්ති දෙනෙක් තමයි යුදමු දවසතුර සිටින්නේ ක නිෂ් ක්‍රීඩකින් දෙදෙනෙක් තමයි. හමුදාවේ නියෝජනය ඒවගේම සුරංග රණවීර මේ කඩුගන්නාව කන්ද සඳහා උචිතම ත්‍රීඩකයා වේගවත්ම ත්‍රීඩකයා කියලා කියන්න පුළුවන් කලින් තරග පිළිබඳව සෙසදීමේදී ඉතාාව සහයෝගෙන් කැමරාශිල්පීන් විනිසුරුවරුන් තරග සංවිධායකින් සියලු දෙනා. හොඳ තරග කක්දැකීම තොරතුරු දත්ත සමග ලබා දෙන්න ගන්න පුළුවන් හැම උත්සාහයක්ම භාර්ගයේදී සහයෝගෙන් ලාගෙන කඩයුතු කරණ කාරයක් වෙන්න තිනවා මෙන්න සුරංග ගනවීද තවමත් පෙරමුණ මෙන්න කඩුගන්නාව කඳ මුදුන වංගු සහිත ප්‍රදේශයේ තමයි අපි මේ උඩුගෝනී පෙනෙන්නේ ඉතාමත්ම දුෂ්කර කඳ බුදුනක් නමුත් දැන් දැන් ලසර හිත්‍රය දැන් දැන් තරමක් ලේසි වෙලා තිබෙනවා නමුත් නුවදසගේට පෙර ඉතාමත් රලු මාර්ගයක් තමයි තිබෙන්නේ මෙන්න මම කිව් බයික් බී ක්‍රීඩා සමාජය යම් කිසි සහයෝගයක් ලබා දෙනවා ක්‍රීඩකෑන්ට මේ කඳු තරනයේදී අයිස් වතුර ඒවගේම අයිස් දැමූ පාර්සල් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සඳහා ලබා දෙෙන ආකාරයක් ඉතාමත් හොඳ සංවිධානාත්මක ලෙසෙඒ ලබා දෙනවා නමුත් මේ ක්‍රීඩකයන් බෝම බේශමහන්සි වෙලායින්නේ ඔවුන්ට අනතුරු දායකවිදිට මේ සහය ලබාන් නොදී හොඳ සංවිධානයකින් ලබාදීම තමයි වැදගත්වන්නේ න්න කඳු මුදුනට විශේෂ කඩුගන්නාව වීද පසු කරමින් තමයි මේ ඉදිරියට ඇදෙන්න්නේ මෙ දෙවන පොකුර විය යුතුයි මෙන්න කාල පර්තරය ඔුන්ට ලබා දෙනවා ඉතාමත්ම වැදගත් මේ වෙලාේ ඒම කාල පරතරයයක් ඔවන්මට ලාදන්න උඩුගුල් දර්ශය ලබාගන්නා හෙලිකොප්ටර් රතය අපට දිස්සෙන ආකාරය. පෙනවා තරග යන්නේ ඉදිරියට ගුවන්්‍යානය යන්නේ පසු පසට මේ ප්‍රදේශයේ එක ළඟ කෙටි දුරක කැරකෙමින් තමයි මේ දර්ශනය ලබා ගන්න අවශ්‍ය ලේසි පාසු වැඩපුද්නේ කාත ඒශවණය කන්ඳක් තීවර කඳු මුදුනක් බංගු සහිටව ධාවනය කරන්න තරග කරන්න අවස්ථාව තිබෙන්නේ උෂානත් සනාන් කරාවගේ කාලයක් එස්ස මේ තරන්කරුවන් මේ මාර්ගය පහුණුවීම් කරලා වීගේ වැඩි කරගන්න අවශ්‍ය තැන්. තරගේ තර්ග කරදන්න අවශ්‍යාකාරය තමන්ගේ පාපදී හසුරුවනාකාරය මෙ සියල්ල පිළිබඳව ඉතා හොඳ අත්දකේ අද තරගට තරගරනම දවස හැබැ ඊට පෙර දින ගණනාවක් මේ මාර්ගය තර්ග එකන පූනු වෙලා ඔවුන් අක්දකේ ලබාගත්තු තරගකරුවන් දාවකේ මෙ රය වැඩිකර විනාඩියයි තපපර ගටහ අටක කාල පර්තරයක් මේ ඔබ දකි ෂනා චමෝත් පොලිස්ටීඩ සමාජය නියෝජනයරන ්‍රදකයක් සුග වසරේ වරාය නියෝජනය කර මෙන්න කැප්ටම් ෝසන් කලුණ එතනදී තමයි කඳු ශූරතාවේ ලකුණු හිමියු ස්ථානය සතන්ට ලති අපි දක්තිනවා ඒ බැනරය මේ ක්‍රීඩකයාති අංකතිස් හය දේවල ගල්කිස නගර සභාවේ ක්‍රීඩකයා ර රෝවින්දු චමිදක ඔහුට ජයග්‍රහණය මංහිතන්නේ සුරංග රණවීර ලබා දුන්නාදකයා සිතනවා බලමු ඉදිරිී තව ක්‍රීදකින් සිටිනවාද කියයා මෙන්න නැවතත් ගුවන් හමුදා ක්‍රීඩකයා දෙවෙනි පොකුරේ තරඟවදින ආකාරය මේ ක්‍රීඩකයා අප හඳුනා ගත්තොත් දේශාන් කාවිතර විය යුතුයිහතරේ දේවලගල් නග්‍ර සභාව ක්‍රීඩකෙන් දෙන දෙෙන සුග්‍රංග රණවර සහ රෝවින්දු චමුදිට ඔවුන් දෙදෙනගේ වේගෙ ඉතාමත්ම හොඳ වේගයක් පවත්වා ගන්නවා මෙන්න පල්ලම් ප්‍රදේශය සහෝදර ක්‍රීඩකාව ෙරට තබා ගෙන සුරංග රණවරෝ හොඳ ක්‍රීඩ ක්‍රීඩා ශීතුයක් වෙන්න්න නවා දෙහිවල ගල් කිස නගර සබා කණ්ඩායමට ජයග්‍රාණය ලබා ගැනීම සඳහා තා කිලෝමිට පහක විතර දුරක් තිබෙන්නේ තර්ගය අවසන් කරන්න ඉතා හොඳ වේගයක් ඉතාහොඳ කාලයක් ඕ ඇතම පිළිම තලා නගරය පසුවිද්‍යය පහ අවසාන පස්වනි කිලෝමීටේ බැනරය මේ ක්‍රීඩකයන් දකින්නට ඇති ඉතින් ඉතාමත්ම මනසට සැහැල්ලුවක් තින් මේ අවථාවේදී වැදගත්න වෙන්නේ කාල පරතරය. තින් ඔවුන්ගේ උපරිම වේගේ මේ කිලෝමිට පහ තුළ යෙදදිය යුතුයි කාල පර්තරය වැඩකිරක න්නට. ශ්‍රී ලංකා, ගුවන් හමුදා පාපැදි සවාරයේ ප්‍රථම දවසේ අවසානය සනිටහන් කරන්නට තව මිනිත්තු කේපයක් පමණයි ඇතිබෙන්නේ මහිතනේ තාමත් පොඩි දුර ප්‍රමාණයකෙන් අද තරග තරග අවසන කරන්නට චල දෙෙන සූදාන මිනිස්සෙටවා ඉතාමත් හොඳ. තරගයක් අපට දැ බලාගෙනට පුළුවන් වේ විකි අපි විශ්වාසක නොවිශේෂයෙන් ගුවන් හමුදා පාපැදි තරගකරුවන් ස යුදහමුදාව ඒවගේම විිවිධ ක්‍රීඩා සමාජය එතකටෙහිවල ගල් කිස්ස නගර සභහ ක්‍රීඩකින් මෙ සියලු දෙනා එක්ව මේ තරගේ ප්‍රමුඛතාවේ හරගන්නට වෙර දරණ ආකාරය අප දුට වයිදීන්. ඩ ලෝල ඔබ සල දෙන දකින්නට ඇති. අද උදේසන ඉදන් මේ තරගේ ආරම්භවිච්ච මුහොතය පටන්. ඉතාත් හොඳ තරගයක් ලබාදන ක්‍රීඩකෙන් දැකබලාගන්නට මග දෙපස ජනතාව එකතු වන ආකාරයති. හොඳයි මේ මෝතේ දී අපිට පේනවා පළවෙනි පොකුර ඉදිරියෙන් ඇදන ආකාරය මගේධන්නේ අද ප්‍රථම දවසේ අවසානය සනිටුවන් කරන පළවෙනි පොකරය ඔබ දකිනවා. ඉතාමත් වේගෙන් ක්‍රීඩකන් දෙදනෙක් කතර. ඉතාමත් හොඳ සටනක් එක ක්‍රීඩකෙක්. මේ පලවිනිපපුේ ප්‍රතවස්ථානය හොඳයි මේ මෝොතයේේදී අපි දකිනවා ගුවන් හමුදා ක්‍රීටකයෙක් අද මේ දවසේ ප්‍රථවස්ථානය ලබා ගැනීමට සමත්ව නාකාරය ඒ ප්‍රොකරේ ක්‍රීටකින් හදදනෙක් පමණ අපි දැක් අෛඉදිරයටය නාකාරය දැන් බලමු අපි ඊළඟ පපුකරට විනාඩියකුත්. තපර ගණනාවක පරතරයක්තමයි අප තියෙනවා කියලා ප්‍රකාශ්කරත් මේ මෝතේදී ඔබදකිෙනවා දෙවන පොකර අද දවසේ අවසානයට ලඟාවන ආකාරය ඔබට පේන ඇති මංහිතන්නේ ඒ පොකරේදීත් විශාල ක්‍රීටකින් පිරිසක්. එක්කො පොකුරට. එ ආකාරය අපිට දක්නල් ලබෙනවේ ගුවන් හමුදා පාපෙදි සසාවාරයේ විශාලතම පොකර බවට මංහිතන්න්න මේ දෙවැනි පොකර බව්ට පත්වෙනවා ඇතින් ඔබ සිල්ල දර දැක්. ොල පොත් වැ පොකොරත් අතර විනාඩියකටත් වඩා අඩු කාල පරතරයක් තමයි තරගේ අවසන් කරන විටදී. අපි දුටුවේ තවත් ප්‍රීඩකින් මේ තරගේ අදදවසේදී අවසන් කරන්නට නියමියි ඇතින් අපි බලා‍ොරොතු වෙනවා අද දවසේ අවසානය සේම හෙට දවසේදී ආරම්භ්‍යත් මේ ක්‍රීටකින් ඉටුකරව මඟිතන්නේ තුන්වෙනි. පොකුරක් විදිියට නවෙයි අනි ක්‍රීටයෙක්දට මේ මෝතේද. ඔහු මේ තරගේ අද දවසේදී අවසන්කරපු ආකාරය අපිට දක්න ලැබුණ. හමුදා පාපැදි සවාරියේ. ප්‍රථම දවසේ අවසානය අද සිංකඩගල පුරවරයෙන් මේ ආකාරයෙන් නිමවුණා විශේෂෙන් අපි මතක් කරන්න ටඕනි ගුවන් හමුදා පාපැදි සවාරයේ ප්‍රථම දවසේ චයක්‍රාහකින් තිදෙන බවට පත්වන්නේ. ප්‍රමස්ථානයේ බාගන්නට හැකයව ලැබුණේ ගුවන් හමුදාවව නියෝචනය කරන නදීශ ඒෂායින්ට. එවගේම දෙවනස්ථානය සඳරුවන් පින්තු අංකදා හත යටතේ යුදහමුදාව. ඒවගේම තවනස්ථානය අද දවසේදී ලබාගන්න රෝවින්දු දමුදිීත අංක තිස් හයෙන් තරග කළ දෙහිවල ගල්කිස්සක්‍රීඩා මාජය නියෝජනය කරන. අභි ප්‍රථමින් තැවනස්ථාන ලාගත්ත අප රෝවිදදුත්යක කහතා ාහ කරම. දැඩි රස්නයක් අව්වක් එක්ක උදේසන පනන්ගත්ත පටසෙ කොහොමද තරගේ දැනුේ ආදතුන් වනියට තරනගේ අවසන් කරගන්න පුළුවන් වන ප අපේ පිළිබඳ පොඩක් පොටි පැදිිරිමක්කර ගොක් ල හොඳ තරග තිබ්බා කොඩක් දක්ෂක් මීඩකය ගොලක් ඉලිය මගේ කණ්ඩායම සුරංගරණමී ලතුරු එකගොල්ල ඇ දවේ මතුන්ගේ නිසානය ලබාගත්ත කිෝමට හයසසි අනු හය කියන්නේ ලොකු ප්‍රමාණය කයිසි අනුවවා කයිසිේ අනු හතක් පමණ යාපනයට යන්න ඕනි. දස්ගේහිපයක් තිබෙනවා. අවසායේද ප්‍රමස්ථානය වන්න තම හැමෝම කැමති ඇැයි කොයිගේ අභියෝගයක් යේද. අද තුන්වෙ නැවුනේ. ොෝග හොලේ අබියෝග යර කරනට ශක්තිය ලබෙ එක ලබි ප්‍රර්ථතා කරන ගම වවනස්ථානයි ලබාගත්ත අංකදාහතෙන් අද දවසේදී මේ ගුවන් හමුදා පාපැදි සවාරිය නියෝජනය කළ සඳරුවන්. අද දෙවනියා. සාහම හතනක කොහොම පලවනිය වෙන්න කන චේතනාව දේෙනවා අද මේ දැනුනු අබියෝගගේ කොහොමද කියෙලාපිට පොඩ් ඩක්කිීම. ඇත්තරම ඉතාමත් අමාරුයි අද හිරු රස්්මිය වැඩි ක්‍රීඩකයන්ට අමාරුයි අද වේගවත් තනග ඇතිබ්බේ සත්කාරගක ඉන්දයාාවනු ගොන්න ොදාකන්ට අඇමත්තිට යාලාල පැබ බියෝගයක් වුණා ඇැතරම දක්ෂයාලත් අද ප්‍රධානපකුරේ තුසාාන් රාජ පක්ෂ ඇත්තරම ම් කප්ටන් සහෑහෙන්ඩ කැපවුණමේ අද දෙව ස්ථානය ලාග්ඩයා අතරම පැතුම් සම්පත්කම්මයි කණ්ඩෑමස්තම ස්‍ර ලංකා යුද හමුදාවට ජයග්‍රහණය ලබගන්තම මගේ අරුණ හොඳ ඒ අරමුණ සාක්ෂාත් කරගන්න ඔබට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගබන් ඔබට ස්තතිවන්ත වෙනවා සුභ පතනවා තරගේ අවසානයේදී හොඳ තැනකට යන්න ලැබෙන්න්න. අද පලවෙනි දවසේ ජයග්‍රහණය ශ්‍රී ලංකා යුදදා හමුදාව පරාජය කරමින් හම ලැබන ර වාසාන හම කිය ලතම හිත ඇතේ කොහොම දියෝගේ දැනේ ආරම්භ කරපු ස්ථාන විශේෂෙන් අපි දන්නවා න්දයානු කන්ඩායමකුත් මේ තරගේ සඳහහා සභාගවන ඒ අය තොට අපේ රටේ ඉන්න දක්ෂතා පිරුණු හමතක්ම ඔබ මේ තරග ද පලමන විදිී අවස ඒගනත් කියීම. ඇත අ පලනි අදිර දිබේ කොළම සිලා නුවරට මනුවරට ඉරිින් කන්ද තාරනය ඇත්තවා පි පෙද. ද අව රස්මිත්යෙක් ගොක්මරුණ කන්ද දර්රය කරන්න ඒ අතරම ඉන්දයානු ක්ඩායමත් අපිට ලොකු අභියෝගයක් වුණා. වගේ ගමේ සියලුම දෙේනට වගේ අම්ම තාත්තා මයිතාත්ත පිටි පසෙන් හැමලාම හිටියට ගොඩක් සතුටු ඒගැන රායිධයිය රාහිධයිය හින්ද තමා අද මමේ වගේ තැනක ඉන්නේ ගුවන් හමුදා පේතුමාට ගොඩක් කිස්තුූතියි. හොඳයි හයාකාරයෙන් තමයි ගුවන් හමුදා. පාපැදි සවාරයේ ප්‍රථම දවසේ අවසානය අපි සංකඩ ගලින් අවසන් කරන්නේ. හැම හමුවීමකම සමුගැනීමක් තියෙනවා. ඒ සමුගැනීමේ යළි හමුුවීම නැවත වාරයක් හෙට උදෑසන සිංකට ගල පුරවරයෙන් මයි. එනිසා හට දවසේදීත් අපිත්තක් එකතු ලන්න හැම කෙනෙක්ටම අපි ආරාධනා කරනවා දෙපස්ස එකතු වෙලා මේ ක්‍රීටකයින් දිරිමත් කරන්න එකතු වෙන්න කියලා. Редактор субтитров А.Семкин Корректор А.Егорова